නීල පබලු කතාව ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ලස්සනම ලස්සන කතාවක් තමයි මෙ කතාවත්. ඉතිං ඔන්න මේ කතාවේ කුරලුට හැමදේම නැති වෙලා ඔන්න ආයෙත් අබිමන් ලැවුණ. ඉතිං කොහොමෝනත් තොයාලට මේ දිනවල කුරුලුයි අභිමනු ඉතා සතුටින් ඉන්නා දැකගන්නට ලැබුණ. ඉතිං ඔන්න කතාව ඉදිරියේදි ආයෙත් කොරුලුට ලොකුම ලොකු ප්‍රශ්නයක් එෙනොත්. ඒ තමයි.ගුරුලුයි ධර්ම කර්ති, ඇදක නිදාගන ඉන්න පොටෝ එකක් සමච මාධ්‍ය තුළ සැරි සරණවා කොරුලු දකිනවා. ඉතින් මේක අබිමනුත් දකිනවා. ඉතින් මේක පිටි පස්සේ ඉන්නේ ආධිත්්‍යය කියලා තමයි අබිමන් හිතන්නේ. මොකද ආධිත්්‍යයට ඕනි කොහොම හාරි කුරුුණුයි අබිමනුයි වෙන් කරන්න. ඉතින් ඒ නිසාම මෙන්න මේ වගේ දෙයක් කරන එකම එක්කෙනා තමයි ආධිත්්‍යය කියලා අබිමන් හිතනවා. ඉතින් කොහමව වනත් මේකට තවත් එක සැකකාරරියක් නං ඉන්නවා. ඒ තමයි අමාය! ඉදිං ඔන්න ආයත් කොරුලොයි අභිමනුයි ආදර කතාව ටිකෙන් ටික දුරස්සෙන්න්න පටන් ගන්නවා. මොකද මේකට හේතුව තමයි අබිමන්ටත් හිතාගන්න බැරිවෙනවා. ගුරුලු මේ වගේ විදිහට හැසිරෙයිද කියන එක. ඉතිං කොහොම වනත් අබිමන් කියන්නේ මොලකාරෙක් හිදා. අබිමන් කවදාවත් කුරුලු ගැනම් වැරද්දක් හිතන්නේ නෑ. ඉතිං අබි බලමු. අබිමන් කොරලුට කොහොම සලකයිද කියලම කතාව අවසානෙදී මොකද මේ දෙන්නා හරිම ආදරයෙන් ඉන්න ලස්සනම ලස්සන ආදර කතාවක ආදරවන්තයෝ දෙන්නේ ඉතිං අපි බලමු මේ දෙන්නගේ ආදරට කතාව ඉදිරයේදී මොකක් වෙයිද කියලා